කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. මේ රටේ ඡන්දදායකයෝ ඉන්නවා 1,70,00,000. මේ 1,70,00,000 එක පුරවැසියෙකුට සාමාන්‍යයෙන් තියෙන රුපියල් 20ක් වියදම් කරනවා. එක පුරවැසියෙක් වෙනුවෙන් එක අපේක්ෂකයෙක් වියදම් කළ හැක්කේ රුපියල් 20යි. රුපියල් 20 ගානේ මම 1,70,00,000ට වියදම් කරත් ඕන කෝටි 36ක්. එතකොට මම මේ කෝටි 36 ආපු විදිය පෙන්වන්න ඕන. මොකද කැට ඔය හැමෝම කියන්න බෑනේ මේ කැටේට කෝටි 36ක් දැම්මා කියලා. නෑ එහෙමනම් කියන්න ඕන කැටේට සිරිමාවතී කීයක් දැම්මද, සෝමාවතී කීයක් දැම්මද, මණිකා කීයක් දැම්මද, පුංචි අයියා කීයක් දැම්මද ලියලා ඔප්පු කරන්න තියෙන්න ඕන. කෝටි 36ක් කැට එකතු කරන්න බෑ, ප්‍රායෝගිකව කොහෙත් පිළිගන්නත් බෑ. මොකද මගේ ව්‍යාපාර තියෙනවා. දැන් කෝටි 36ක් ව්‍යාපාර වලින් අදින්න බෑනේ. එහෙමනම් මගේ දේපලක් විකුණලා වුණ මම මේක ගන්න. අපි දැනුමෙන් සන්නද්ධව පොසත් රටක් ගොඩනගමු. DP Education. මේ තමයි යථාර්ථය. හැබැයි සමහර දේශපාලන පක්ෂ ඉල්ලලා තියෙනවා රුපියල් 300. එතකොට කීයක් වෙනවද දළ වශයෙන් ගන්න 1,70,00,000 අපේක්ෂකෙින්ද රුපියල් 300 ගානේ වියදම් කරොත් 150,000. කාගේ සල්ලිද මේ? මම දෙනවා ආදර්ශයක් රටට. ජනාධිපතිවරයා විදියට මම පාවිච්චි කරන නිල රතේ කුලිය තක්සේරු කරලා මාසිකව රජයට ගෙවනු. වැටුප ගන්නේ නැහැ. ජනාධිපතිවරයා විදියට මම පත් වෙන්නෙම නැවත මැරණකල් නිල නිවසක් බලාගෙන නෙමෙයි. නිල නිවසේ කුලිය තක්සේරු කරලා ඒක මගේ අතින් මම රජයට ගෙවනු. මම නිල වාහනේ කුලියත් රජයට ගෙවනු. රාජ්‍ය තාන්ත්‍රික හැම ගුවන් ටිකට් පතක්ම මම ගන්නේ මගේ පෞද්ගලික ධනෙ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.